අයිබෝන් ශ්‍රී ලංකාවයි ඇෆ්ගනිස්තානයයි අතර පැවැත්වෙච්ච ඉතිහාසයේ පළවෙනි වගේම එකම ටෙස්ට් තරගය අවසානයේදී හතරවන දිනය සාමාන්‍ය භාගයක් විතර යනකොට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා. ඉතින් තුන්වෙනි දිනේ අවසන් වෙනකොට නම් අපිට පොඩි බයක් නැත්නම් සැකයක් ඇති වුණා මේක මොකක් වෙයිද දන්නේ නැහැ කියලා. ගොඩක් වෙලාවට ජය පරාජයකින් තොරව අවසන් වීමේ ඉඩ කඩකුත් තිබ්බා. මොකද තනතිල්ල වෙනදා වගේ තනතිල්ලක් නොවේ කියන එක තමයි කොහොමත් හතරවන දිනේදීත් පේන්නට තියෙනවා කියලා කතා වුණේ. වගේම නායකයොත් තරගයේ අවසන් වුණාට පස්සේ කිව්වේ. ඉතින් ඒ අනුව ගත්තහම අර වෙනදා තියෙන SSC ක්‍රීඩාංගණය නෙමෙයි සාමාන්‍යයෙන් තුන්වෙනි දිනේ විතර වෙන විට දඟපන්දු යවන්නන්ගේ පාරාදීසයක් බවට පත් වෙනවා සාමාන්‍යයෙන් SSC ක්‍රීඩාංගණය. හැබැයි එහෙම එකක් අපිට දැක ගන්නට ලැබුණේ නැහැ. ඉතින් හතරවන දිනයත් ඉදිකරුවන්ට හොඳයි කියලා තමයි කියවෙන්නේ. ඒක අනිවාර්යෙන් පේන්නට තිබ්බ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම ගත්තාම ලකුණු 56 කිසිදු ප්‍රශ්නයක් නැතුව ඉතාම පහසුවෙන් කඩුල්ලක් දැවෙන්නේ නැතුව ලබා ගත්තා. එතකොට මේක අපි අර කලින් දකින තනතිල්ල නෙමෙයි. ඒ කියන්නේ වෙනදා සාම්ප්‍රදායික තනතිල්ල නෙමෙයි වෙන මොකක් හරි නැත්නම් පිතිකරණයට හොඳ එක දිගටම හොඳ තැනක් බවට තමයි පත් වෙලා තිබ්බේ. ඉතින් හැබැයි ප්‍රභාත් ජයසූරියගේ මේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය නැත්නම් ගෙදර වගේ තැනක්. එතකොට ඒකෙදී ඔහුගේ අත්දැකීම් භාවිතා කරලා මේ කඩලු පහ ලබා ගත්තා කියලා හිතන්නට පුළුවන්. ඔහු අවසාන ඉනිමේදී නැත්නම් හතරවන දිනේදී ලබාගත් කඩලු පහ සම්බන්ධයෙන් කතා කරොත්, ඉතින් ඔහුට නුහුරු ක්‍රීඩාංගණයක් නෙමෙයි ඒක. ඔහුගේ අත්දැකීම් වලින් තමයි ওই කඩලු පහ ලබා ගන්න රැත්තේ. එහෙම නොවන්නට ඇත්තනම දඟපන්දු යවන්නට මහා ලොකු සහයක් තියෙන තැනක් නෙවෙයි කියන එක තමයි හැමෝගෙම මතය බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අෆ්ගනිස්තාන කණ්ඩායමේ පිතිකරුවන්ගේ අත්දැකීම් අඩුකම, ඒ කියන්නේ ඔවුන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට අත්දැකීම් අඩුයි කියන එක නායකයා පැහැදිලිවම කිව්වා අවසාන ත්‍යාග ප්‍රධාන උත්සවයේදී. ඔහු කිව්වේ මේ ඉක්මනින්ම වැටීම නැත්නම් අර ඉක්මනින්ම කඩාගෙන යෑම ලකුණු 80 ගණක් වගේ ඇතුළත කඩුණු 9ක් වගේ දැවියාමට හේතුව විශේෂයෙන්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන අත්දැකීම් මදිකම කියන එක විශේෂයෙන්ම ෂහිඩි කිව්වා අවසානයේදී. ඒකත් බලපාන්නට ඇති. ඒකෙන් ප්‍රයෝජන ගත්ත විශේෂයෙන්ම ප්‍රභාත් ජයසූරිය කියන එක තමයි පේන්නට තියෙන්නේ. ඉතින් වාර්තා ගණනාවක් මේකේ පිහිට වෙනවා. ඒවා කෙටියෙන් ඉතාම ඉක්මනින් කියාගෙන ගියොත් එහෙම මේක ප්‍රභාත් ජයසූරිය 7 වන අවස්ථාවට තමයි කඩුලු 5ක් ලබා ගන්නේ. ඔහු දැන් කඩුලු 67ක් ලබාගෙන තියෙනවා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ තරඟ 10ක් විතරක් ක්‍රීඩා කරලා. ඒක වාර්තාවක් බවට පත් වෙනවා. මීට කලින් ටෙස්ට් තරඟ 10ක් අවසානයේදී කඩුලු 65ක් තමයි ලබාගෙන තියෙන්නේ ඈත අතීතයේදී. ඒ කියන්නේ ඔවුන් දැන් ජීවතුන් අතරවත් නැහැ. 1924 දී විතර ක්‍රිකට් පටන් ගත්ත එංගලන්ත ක්‍රීඩකයෙක් තමයි ඒ දක්ෂතාවය දක්වලා තියෙන්නේ. ඒක පසු කරගෙන යන්නට ප්‍රභාත් ජයසූරිය සමත් වෙනවා. 67ක් කලින් 65යි තරඟ 10කදී ඔහු ලබාගෙන තියෙන්නේ අර එංගලන්ත ක්‍රීඩකයා. නමුත් දැන් ඒක 67ක් වෙච්ච නිසා වසර 100ක් වගේ කාලයක් තිබ්බ වාර්තාවක් බිඳ හෙලීමට ප්‍රභාත් ජයසූරිය සමත් වෙලා තියෙනවා. එතකොට ඊළඟ එක තමයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් කඩලු 10ක ජයග්‍රහණයක් ලබා ගත්ත 11 වෙනි අවස්ථාව කියලා තමයි සඳහන් කරේ ජාත්‍යන්තර විස්තර විචාරකයන්. ඒ වගේම මේ ටෙස්ට් නායකෙක් විදිහට පළවෙනි තරගයේ ජයග්‍රහණය කරපු, ඒ කියන්නේ නායකත්වය දරලා මංගල තරගයේම ජයග්‍රහණය කරපු ශ්‍රී ලංකාවේ 8 වන ටෙස්ට් නායකයා විදිහට තමයි ධනංජය සිල්වා වාර්තා අතරට යන්නේ කියලා තමයි ජාත්‍යන්තර විස්තර විචාරකයනොත් පැවසුවේ. ඒ වගේම අෆ්ගනිස්තානයේ පැත්තෙන් ගත්තහම ඔවුන්ගේ එහෙම ලොකු ටෙස්ට් ඉතිහාසයක් නැහැ. මේක 7 වෙනි තරගය වගේ තමයි මට මතකයේ තියෙන්නේ. එතකොට පිතිකරුවන්ගේ අතින් ගත්තහම රාමත් ෂා තමයි වැඩිම ලකුණු ලාභියා බවට දැන් පත් වෙලා තියෙන්නේ 560 ගණක් වගේ ගහලා. ඒ කියන්නේ අෆ්ගනිස්තානයේ වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා රහමත් ෂා වෙනවා. ඒ වගේම වැඩිම අර්ධශතක ලබාගත් ක්‍රීඩකයාත් රහමත් ෂා බවට පත් වෙනවා. මේ දෙකම තිබිලා තියෙන්නේ කලින් නායකයා අස්ගර් අෆ්ගාන් අතේ තමයි මේ වාර්තා තිබිලා තියෙන්නේ. නමුත් දැන් ඔහු ක්‍රීඩා කරන්නේ නැති නිසා දැන් රහමත් ෂා මේ වාර්තා ඉදිරියට පවත්වාගෙන යයි. ඉතින් ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් බවට පත් වෙනවා වගේ අපිට පෙනෙන්නට තිබ්බේ ඉබ්‍රාහිම් සද්රාන් වගේම රහමත් ෂා. මොකද ඔවුන් දෙදෙනා හොඳින් නැත්නම් අර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව හොඳට අධ්‍යයනය කරලා ඒ රටාවට අනුව ක්‍රීඩා කරන ක්‍රීඩකයන් දෙන්නෙක් විදිහට අපට හඳුන්වන්නට පුළුවන්. ඒ හැරෙන්නට අනෙකුත් ක්‍රීඩකයන්ට ඒ තරම් ලොකු අත්දැකීම් නැහැ මේ ටෙස්ට් ක්‍රිකට් රටාව ගැන. ඒක ක්‍රීඩා කරන විලාසයෙන් පේනවා. නමුත් ඒ දෙදෙනා පරිණත භාවයක් පෙන්නුම් කරනවා. රාමත් ෂා විශේෂයෙන්ම පළවෙනි ඉනිමේදීත් ඒක පෙන්නුම් කරා. තනියෙන් ඔහු ඉනිම ගොඩ නැගුවේ.
ඊබ්‍රාහිම් සද්‍රානුත් එහෙම තමයි. නමුත් ඔහුට පළවෙනි ඉනිමේදී කරගන්නට බැරි වුණා. දෙවෙනි ඉනිමේදී ඉතින් අපේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් අවස්ථා කීපයකට ලබා දීපු නිසා ඔහුගේ පළවෙනි ශතකයත් ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම ආරම්භක කඩුල වෙනුවෙන් ඊබ්‍රාහිම් සද්‍රාන් සහ නූර් අලි ඔවුන් දෙදෙනා ලකුණු 106ක වගේ සම්බන්ධතාවයක් පැවැත්තුවා. ඒකත් ඔවුන්ගේ ටෙස්ට් ඉතිහාසයේ ආරම්භක කඩුල්ලට ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව කියලා සඳහන් වන්නේ. මේ කණින් ලකුණු 53ක් වගේ ප්‍රමාණයක් තමයි ලබා තිබෙනවා කියලා කියන්නේ ආරම්භක කඩුල්ලට. හැබැයි මේක දැන් ඒ වාර්තාව පසු කරගෙන ගිහිලා තියෙනවා ඇෆ්ගනිස්තානයේ පැත්තෙන් ගත්තාම. ඉතින් ඔන්න ඔය වගේ විශේෂ කාරණා ටිකක් තමයි මේ ටෙස්ට් තරගය තුළ තියෙන්නේ. ඒ වගේම තව එකක් තියෙනවා. ඒ තමයි ප්‍රභාත් ජයසූරිය තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඉතිහාසයේ ඇෆ්ගනිස්තානයත් එක්ක කඩුලු පහක් ලබා ගත්ත පළවෙනි ක්‍රීඩකයා බවට පත්වන්නේ. අයර්ලන්තයේ රෙහිවත් එහෙමම තමයි පළවෙනි ක්‍රීඩකයා ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වන්නේ. ඉතින් ප්‍රභාත් ජයසූරියත් ඇෆ්ගනිස්තාන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයට ඔන්න ඔය විදිහට නම ලියනවා. ඒක කවදාවත් වෙනස් කරන්නට වෙන්නේ නැහැ. පළවෙනි කඩුලු පහ ලබා ගත්තේ ඔහු කියන එක. ලකුණු ලබා ගැනීමේදී කතා කරොත් පිතිකරුවන් අපේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් 3 දෙනා තමයි හොඳින්ම ලකුණු ලබාගෙන තියෙන්නේ. දිනේෂ් චාන්දිමාල් ශතකයක් ලබා ගත්තා, ඇන්ජලෝ මැතිව් ශතකයක් ලබා ගත්තා, දිමුත් කරුණාරත්න අරු ශතකයක් සහ දෙවෙනි ඉනිමේදී ලකුණු 30 ගණනක් එක්ක ලකුණු 100කට වඩා ලබාගෙන තියෙනවා. එතකොට මේ ක්‍රීඩකයන් 3 දෙනාම මේ තරගයේදී ලකුණු 100කට වඩා ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක් ලබාගෙන තියෙනවා, අසිත 6ක් ලබාගෙන තියෙනවා, ප්‍රභාත් ජයසූරිය කඩුලු 8ක් දවා ගැනීමට සමත් වෙලා තියෙනවා පන්දු යවන්නන්ගෙන්. ඉතින් අවසානයේදී ගත්තාම අපි දන්නවා ධනංජය සිල්වා කියලා කියන්නේ ඕනෑම තරගාවලියක් ග්‍රහණය කරාට පස්සේ සාමාන්‍යයෙන් කුසලානේ අතේ තියාගෙන ඉන්න ක්‍රීඩකයා. හැබැයි වැඩේ කියන්නේ දැන් ඔහු නායකයා නිසා සාමාන්‍යයෙන් ඉතින් නායකයා තරගාවලියක් ජයග්‍රහණය කරපුවාම මේ දිනවලදී අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. ඔහු අතේ තියාගෙන ඒක අවසානයේදී සමරනවා. සාමාන්‍ය කණ්ඩායමේ සමාජිකයෝ තමයි ඒක කරන්නේ. ඒක හැමදාම ශ්‍රී ලංකාව තරගාවලියක් ජයග්‍රහණය කරොත් ධනංජය සිල්වා තමයි සිදු කරේ. මොකද සාමාන්‍යයෙන් අපේ ප්‍රේක්ෂකයෝ නමක් තියලා තිබ්බේ කප්පිස්සා කියලා. ඒ කියන්නේ කප් එකක් කොහෙද ධනංජය සිල්වා අතේ තමයි ඒක අවසානයේදී තියෙන්නේ. හැබැයි වැඩේ කියන්නේ ඔහු දැන් නායකයා නිසා මෙවර මං හිතන්නේ ජීවිතේ පළවෙනි වතාවට වෙන්නට ඇති. ධනංජය සිල්වා ඉන්නවා නම් කණ්ඩායමක මේ පළවෙනි වතාව වෙන්නට ඇති. තරගාවලියක් ජයග්‍රහණය කරලා කුසලාණේ ධනංජය සිල්වා අතේ තිබෙන්නේ නැහැ. මේ පාර අසිත ප්‍රනාන්දු අතට කප් එක දීලා ධනංජය සිල්වා පැත්තක ඉන්නවා දැක්ක එක ප්‍රථම අවස්ථාව විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. ඉතින් ඒක පොඩ්ඩක් දැන් සමාජ මාධ්‍යවල කතා වෙන සිද්ධියක් බවට පත් වෙලා තියෙනවා. කප් ඉස්සා මේ පාර කප් එක අරගෙන නැහැ නායකයා වෙලා කියලා ඔන්න ඔයගේ එක එක කතන්දර දැන් යනවා. ඒකත් මම විශේෂයෙන්ම මතක් කළා. ඒ වගේම තරගයේ වීරයා බවට පත් වුණේ ප්‍රභාත් ජයසූරිය. ඉතින් ඔහුගේ කඩුල ලබා ගැනීම නිසා තමයි මේ තරගය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්නේ. මොකද පිතිකරුවන්ට හිතකර තනතිල්ලක කඩුල ලබා ගන්නවා කියන්නේ එහෙම ලේසි වැඩක් නෙමෙයි. ඔහු එක පාරම 4 වන දිනේ උදෑසන ඒ දක්ෂතාවය දක්වන්නට සමත් වුණා. ඉතින් තරගය ගැන කතා කරොත් එහෙම ලකුණු 199යි එක කඩුල්ලයි 3 වන දිනේ අවසානයට පත් වෙද්දී පන්දුවර 75ක් විතර ක්‍රීඩා කරලා තිබ්බා. හැබැයි 4 වන දිනේ ආරම්භ කරලා පන්දුවාර 5ක් 6ක් නැත්නම් 7ක් විතර යනකම් කිසිදු දෙයක් ශ්‍රී ලංකාවට සිද්ධ වුණේ නැහැ. කසුන් රාජු සමත් වෙනවා එක කඩුල්ලක් දවා ගන්නට. එතනින් පස්සේ තමයි ඇත්තනම ප්‍රභාත් ජයසූරිය දිගින් දිගටම කඩුල් ලබා ගන්නට පටන් ගත්තේ. ඒත් කසුන් රාජිත දෙවන කඩුල ලබාගෙන ප්‍රභාත් ජයසූරිය ඊළඟ 3 වෙනි කඩුල ලබා ගැනීමත් ආයේ පන්දුවාර 5ක් 6ක් මොකුත් වෙන්නේ නැතුව තිබ්බා. පස්සේ තමයි ඇත්තටම ඉබ්‍රාහිම් සද්රාන් ලබා ගැනීමට සමත් වුණා විශේෂයෙන්ම ප්‍රභාත් ජයසූරිය. ඊට පස්සේ තමයි ඇත්තටම ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ කඩාවැටීම ආරම්භ වුණේ. ඉතින් ලකුණු 80 ගණනක් වගේ ඇතුළත ඉතිරි කඩුලු 8ම වගේ දැවි යන්නට පටන් ගත්තා. ඉතින් ලකුණු 97ක් වගේ ඇතුළත කඩුලු 9ක්ම දැවි ගිහිලා තියෙනවා 4 වන දිනේ උදෑසන භාගයේදී වගේ තමයි අපට පේන්න තියෙන්නේ. ඒකෙත් දිවාහාරයෙන් පස්සේ සෙෂන් එකක් ගියා. එතෙන්දී කඩුලු 3ක් වගේ දැවිලා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම දහවල් වන විට නැත්නම් සවස් භාගය වන විට ශ්‍රී ලංකාවත් ඉතිරි ලකුණු 56 ලබාගෙන තරගයේ අවසන් කරන්න සමත් වුණා. ඉතින් පළවෙනි වතාවට පැවැත්වෙන ඇෆ්ගනිස්තානයේ පූර්ණ තරගාවලියේ ඔන්න එකක් අවසන් කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් එකම එක ටෙස්ට් තරගය අවසන් වුණා. ඊට පස්සේ දැන් අපිට ඉතිරි වෙලා තියෙන්නේ ඇෆ්ගනිස්තානයේ තාම හොඳින් දක්ෂතා දක්වන රටා දෙක, සීමිත පන්දු වාර රටා දෙක. ඒ කියන්නේ එක් දින රටාවයි 20-20 රටාවයි. ඉතින් එක් දින තරගාවලිය 9 වන සිකුරාදා ආරම්භ වීමට නියමිතයි. ඉතින් මේක ඒ තරම් ලේසි වෙන එකක් නැහැ ටෙස්ට් තරඟ වගේ. මේකත් දැන් 3 වෙනි දිනේ
වෙනකොට නිකන් අමාරුයි වගේ පේන්න තිබ්බ තත්වයකුත් තිබ්බා. මේ අවසානයේදී හතරවෙනි දින ලේසි වුණාට ඒක කොහොමවත් දැන් සංචිතය නම් කරලා තියෙන්නේ. සංචිතය මම වීඩියෝ එකකින් ගෙනාවා. ප්‍රබල ක්‍රීඩකයෝ රසක් ඇවිල්ලා තිනවා. රෂිඩ් ඛාන් විතරයි පේන්න තියෙන විදිහට මේ සංචාරය සිදු කරන්නේ නැත්තේ. ඉතින් විසයි විස තරඟාවලිය වෙනකොට තවත් ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙකුත් සමහරක් විතර එකතු වෙන්නට පුළුවන්. ඉතින් මේ සීමිත පන්දුවර කණ්ඩායම් නම් මේ තරම් ලේසි වෙන්නේ නැහැ. අපි දන්නවා මේ ඉන්දියාවේ සංචාරයක නිරත වෙලා තමයි අෆ්ගනිස්තානයේ ලංකාවට එන්නේත්. එතෙන්දී පරාජයට පත් වුණත් ඔවුන් දීපු ඒ තරඟය ගත්තාම ඉන්දියාව වගේ කණ්ඩායමකට ඒක ලේසි වෙන්නේ නැහැ ශ්‍රී ලංකා කණ්ඩායමට. ඉතින් අපි බලමු ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ මානසිකත්වයකින් අනිවාර්යයෙන්ම ඔවුන්ට මුහුණ දෙන්නට ඕනේ. විශේෂයෙන්ම ගත්තාම එක් දින කණ්ඩායම නැත්නම් එක් දින සංචිතය තාම නම් කරලා නැහැ. ඉතාම ඉක්මනින් එක් දින සංචිතය නම් කරයි. ඉතින් අපි බලමු එක් දින සංචිතය කොහොම වෙයිද කියලා. සමහරක් විට මේ ටෙස්ට් තරඟයේදී දක්ෂතා දක්වපු යම් යම් ක්‍රීඩකයන්ට අවස්ථා හිමි වෙයිද දන්නේ නැහැ. එක් දින සංචිතයේදී පසුගිය සිම්බාබ්වේ සංචිතයේ හිටපු නැති ක්‍රීඩකයෝ අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අෆ්ගනිස්තානයේ සමග පැවැත්වීමට නියමිත එක් දින තරඟාවලිය තොරතුරු අපිට ඉදිරියේදී සෑහෙන කියවෙයි. අපි ඒ තොරතුරුත් එක්ක නැවතත් හමු වෙමු. මෙහෙම ටෙස්ට් තරඟාවලිය අවසන් කරමින් නැත්නම් ටෙස්ට් තරඟය අවසන් කරමින් මේ ලයිව් රෙකෝඩින් එක මම අවසන් කරනවා. ඔබට ක්‍රීඩාශීලී දිනයක්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.